මේක තමයි අපි සාධනය කරන්න තියෙන්නේ. ඔගොල්ලෝ ඒක සාධනය කරන්න නැහැ. ඒකෙන් පොඩක් මොඩිෆයි කරලා එකක් හදාගන්න. කොස් කොස් බෙදීම සයින් හදාගත්තා. දිග වලට වැටලා. බලද? දැන් ලේසි වලට මොකද්ද කරන්නේ? මේ පැස සුරන වැටලා. බලද? මම පරණ මේ වැටේ. මම මේ පැත්තම කරා යනවා. ඉස්සලා මේකට දැන් පුළුවන් කොහොමද වෙන්නේ? 2යි b කියන්නේ කොහොමද? sin b යට k. දෙක තේරුණාද? c කියන්නේ sin c යට k. a කියන්නේ sin a යට k. වෙන තේරුණාද? KK කැපිලා යනවා. KK කැපිලා ගිහලා වන්දිතුරන්නේ 2යි sin b ධන sin c බෙදීම sin a ඉතුරු වෙනවා. හරි? හරි. ඔගොල්ලන් බලාපොරොත්තු මොකද්ද? මෙන්න මේක හදන්න බෑට. සයින් නේ නෙන්නේ. ඒකෙන් ඒක හදන්න බෑ. හැබැයි ඒකෙන් පුළුවන් මෙහෙම කරන්න. නේද? බය හිතන කොටසක් කරේද? ඒ වගේම එතකොට 2යි ඒත් එක්කම සමාන්තරව මෙයාට කවුද සයින් c දන d දන. දෙවර සයින් b දන c බෙදීම 2ක cos b දන c බෙදීම 2ක. හරි. එතකොට මේ දෙක මේ දෙක cancel වෙනවා. මෙතන sin a භාගෙ cos a භාගෙ මම මේ කෙටියෙන් කරන පියරක් අඩු කරලා sin b දන c බෙදීම 2 කියන්නේ කවුද? මේ කෙටියෙන් ඉන්නේ කවුද? sin 90 ඍණ a බෙදීම 2. නැතොත් ඉන්නේ කවුද? cos a බෙදීම 2. කවුද ඉන්නේ? cos a. මේ ඉන්නේ කවුද? දෙවරක් බලන්න මේක මේක. cos එරෙන්න දෙක. උඩ කවුද ඉන්නේ? අන. cos b ඍණ c බෙදීම 2. පැහැදිලි? තේරුණාද? හයි. එතකොට දැන් මේ cos මේ cos අහුස් වෙනවනේ. නේ? ඉතුරුනේ කවුද අපිට? දෙවරක්. ඉතුරුනේ හතරක් නේ. දෙවර දෙක. හතරක් cos. හතරද දෙක. හරි. අතර මේ දෙක නේ අමුතුම. මේ දෙක cancel වෙනවා. දෙකයි. හරි. දෙක cos b ඍණ c බෙදීම 2 sin a බෙදීම 2. දැන් කරන මොකද්ද අපෝ? ඔයාලට මෙතන වර්ගයක් නෙවෙන්නේ. වර්ගයක් නෑනේ. උඩ යට sin a බෙදීම 2 වැඩි කරනවා. නැතහොත් ඒක සරලයි. මොකද කොහොමද අපිට එන්නේ? දෙවර cos b ඍණ c බෙදීම 2 sin a බෙදීම 2 යට කවුද ඉතුරුන්නේ? sin වර්ගය බෙදීම 2 දැක්කද? යට කොටසක් හදාගන්නනේ. උඩ මෙහෙම එකක් නෙවෙයි ඉන්නේ. දැන් මොකද මේ කරන්නේ? මේක රිවර්ස් කරා. නේ? මේක රිවර්ස් කරා. පැහැදිලිද? රිවර්ස් කරා මොකද එන්නේ? cos sin දි. නේ? රිවර්ස් කරා මොකද එන්නේ? sin කොණ දෙක එකතු. b දන a ඍණ c බෙදීම 2 නෙවෙයි වෙනද? cos sin සරණ නේ? i sin කවුද? b ඍණ c ඍණ a බෙදීම 2 නෙවෙයිද? නේද? බෙදීම කවුද? sin වර්ග ඒ බෙදීම 2 නේ. මේ ඉන්නේ කවුද? 5 ඍණ c. සමස්ත මේ ප්‍රතිපලය කවුද? 5 ඍණ sin 5 බෙදීම 2 ඍණ c නේද? ඒ කියන්නේ කවුද? cos c. ඔහො c බෙදේ. 2 c 2 c කියපන නේ. cos c. වෙනර තේරුණාද? තර මේන් කවුද? ඉස්සලා මේකේ නඩ පිළිගන්න. එඩකට කොහොමද එන්නේ? මෙතන ධන වෙනවා. මෙතන ඍණ, ඔතන ධන, ඔතන ධන නේ. මේන් එතන මේක 5 ඍණ b නේ. එහෙනම් 5 ඍණ 2යි. දෙකෙන් බෙදුවොත් 5 බෙදීම 2 ඍණ b. එහෙනම් කවුද? ධන cos b බෙදීම sin වර්ග a බෙදීම 2 දැක්කයි. ටිකක් සුළු ගින්නක් තියෙනවා. try කරපිය. පැහැදිලිද? right.